අයිබන් සුබුදෑසනක් දවසේ ප්‍රථම ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂානිට මේ ගෙදර. ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල. අතරංගුවට ගැනීමෙන් වලකින් නැයි රාජ්‍යගෙන් අප අයිදුම් පතක්. ගානියා ෆ්‍රැන්සිස්ගේ සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ ජංගම දුරකථන හා සිපත් CIA බාර දෙන්නයි නියෝග. පාදලි චම්පික 24 දක්වා රිමාන්ඩ්. ප්‍රථමයෙන් දේශීය පුවත්. කොළඹ අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා ඊයේ පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළබෙන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා. 2016 වසරේ සංදීප් සම්පත් නැමැති තරුණයා රියනුදුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය විසින් බත්තර මුල්ල පිහිටි ඒ මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගැනුණා. ඒ මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකින් පිරිසක් ඒ මහතාගේ නිවස වෙත පැමිණ සිටි අතර මන්ත්‍රීවරයා අපරාධ විමර්ශන කොට්ටාසය වෙත රැගෙන යමින් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඒ මහතාගේ බත්තර මුල්ල පිහිටි නිවස වෙත පැමිණියා. අනතුරුව රාත්‍රී 8ට පමණ කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය වෙත මන්ත්‍රීවරයා රැගෙන ආ අතර එම අවස්ථාවේදී අපරාධ විමර්ශන කොට්ටාසය අසලද පාක්ෂිකීන් විශාල පිරිසක් රැඳී සිටියේ මේ ආකාරයෙන්. මෙතර මන්ත්‍රීවරයා හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය වෙතද පැමිණ සිටි අතර කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය විසින් පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම සිදු කළා. සියලු ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඒ මහතා අත්අඩංගුවට ගෙන අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර එම අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අසල දැඩි ආරක්ෂාවක් මෙන්ම පොලිස් කැරළි මර්ධන ඒකකයද ස්ථානගත කර තිබෙනු දක්නට ලැබුණා. එක පැත්තකින් අපි ආඩම්බර වෙනවා. මේ හොරකම් තියෙන රටේ, හොරකම් කරපු රටේ, දූෂිත ක්‍රියා කරපු රටේ මේ ඕනි තරම් දේවල් තියෙද්දි අද මේ ට්‍රැෆික් වරදකට අත්අඩංගුවට අරගෙන හිංසාවට පත් කරලා තියෙනවා. ඒ වගේම මම හිතනවා මේ තරම් කාලයක් නඩු ප්‍රමාද වෙච්ච නීතිපති දෙපාර්තමේන්තුව අද නින්දෙන් නැගිටලා වගේ එක පාරටම නඩු දාන්න පටන් අරන්, නඩු අහන්න පටන් අරන් නඩු කටයුතු ඉක්මන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ගැන මේ වගේ වැඩ කරනවා නම්, බොහොම අනිත් නඩු ගැන රටේ මේ වගේ වැඩ කරනවා නම් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කියන කාරණේ තමයි කියන්නේ. පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී කොළඹ අපරාධ කොට්ටාසය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ ප්‍රශ්න ගත රියනතුර පාටලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා විසින් සිදු කළ බවට පැහැදිලි සාක්ෂි අනාවරණය වී ඇති බවයි. එසේ තිබියදී එම වකවානුවේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වර්තමානයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙන් කටයුතු කරන නිලධාරියෙකු මෙමානතුර චම්පික රණවක මහතා විසින් සිදු නොකළ බවට ප්‍රකාශ කර තිබුණා.
වුණා. එමෙන්ම වෙනත් පුද්ගලයෙකු විසින් මෙම රියානතුරු සිදු කළ බවට සටහන් යොදන ලෙස එම පොලිසියේ රථවාහනංශයේ නිලධාරීන්ට ඔහු බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා. මෙම රියානතුරු සිදුවන කාලවකවානුවේ කොළඹ ප්‍රදේශය භාරව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළ බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුද කරුණු වසන් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ. එමෙන්ම මෙම සිද්ධියේදී පොලිස් නිලධාරීන් ඉතා කුමන්ත්‍රණකාරී ලෙස පාටලී චම්පික රණවක මහතා බේරා ගැනීම සඳහා කටයුතු කර ඇති බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එවැනි නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කර සිටියා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින දිලුම් තුසිත කුමාර නැමති සැකකරු කිසියම් වෘත්තිකයින් පිරිසක් විසින් සඟවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් විමර්ශන කටයුතු අවසන් වී නොමැති හේයින් මෙම අවස්ථාවේ සැකකාර පාටලී චම්පික රණවක මහතා අපමත මුදාහැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ. අනතුරුව පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඒ මහතා වෙනුවෙන් අප ඉල්ලීමක් සිදු කළා. එමෙන්ම මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය 2016 වසරේ ඇති වූ රියනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් පවරා එම නඩුවේ වරද පිළිගෙන අවසන් කෙරුණු නඩුවක් බවයි. එසේ අවසන් කෙරුණු නඩු කටයුත්තක් වර්තමානයේ පොලිසිය විසින් යළි විමර්ශන කටයුතු ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව විත්තියේ නීතිඥවරුන් ප්‍රකාශ කළා. මෙම සැකකරුට අපලවා නොදී සිටීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය වී නොමැති හේයින් අප පනත යටතේ අප මුදාහැරීමට කිසිදු බාධාවක් නොමැති බවයි එම නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ. ඒ අනුව සැකකාර පාටලී චම්පික රණවක මහතා ලබන 24 වනදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තිබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා. මහේස්ත්‍රාත් නියෝගයෙන් අනතුරුව පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව තමන් අප්‍රසාදය පළ කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව පැහැදිලිව පෙනියයි. පාර්ලිමේන්තුවේ පූර්වගාමි කථානායකවරුන් විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුකමනය කරනු ලැබ ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දුන් තීරණ මගින්ද අවධාරණය කර ඇති බව 2015 වසරේ මාර්තු මස 3 දින 232 ඇලිරක් 12 සහ 2015 වසරේ අප්‍රේල් මස 21 දින 234 ඇලිරක් 6 හැන්සාට් වාර්තාව තුළින් පැහැදිලි වෙයි. වත්මන් කථානායක කරු ජයසූරිය මැතිතුමා විසින්ද මෙම සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත් කළ අතර සිය දුහුර කාලය තුළ මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකවරයා දැනුවත් කළ යුතුය යන්න මත පිහිටා කටයුතු කර ඇත. විශේෂයෙන්ම පසුගිය වසර 4ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂ නියෝජනය කළ පාර්ශ්වය රාජ්‍ය බලය ලබාගත් සැනින්ම එම සම්ප්‍රදාය උල්ලංඝනය වීමට ඉඩහැරීම විමතියට හා කනගාටුවට කරුණකි. කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම රජයක පැහැරහල නොහැකි වගකීම වන අතර එහිදී නීතියට ගරු කිරීමට සියලු පුරවැසියන් බැඳී සිටින බවට කිසිදු විවාදයක් නොමැත. නමුත් එහිදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද සම්බන්ධයෙන් වන පිළිවෙත උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරීමක් පමණක් නොව එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමක භයානක පෙරනිමිත්තක් බවද පෙන්වා දෙමු. ඔබට ගැනීම අවසන්.
පැහැර ගැනීමට ලක් වූ බව පැවසෙන බෙලට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ඩානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව ඊයේ යළි අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වෙත යොමු කිරීමෙන් අනතුරුව වැලිකඩ බඳනාගාරයේ වෙත එවනු ලැබුවා. මේ අතර අදාළ කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ ජංගම දුරකථන සහ සිම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දෙන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙන්නේ. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් තමති කාන්තාව පසුගිය සඳුදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව අදාළ කාන්තාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනිය නියෝග කර සිටියේ එළඹෙන 30 වනදා දක්වා ඇය රක්ෂිත බඳනාගාරගත කිරීමටයි. එසේම ඇය අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය වෙත පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් එදින නියෝග කර සිටියා. ඇය පසුගිය 16 වන දින පළමු වරට අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය වෙත යොමු කෙරුණු අතර යලිත් ඇය දෙවන දිනටත් අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය වෙත යොමු කරනවා. උදෑසන 10:35ට පමණ ඇය බඳනාගාර බස් රථයකින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන එනු ලැබූ අතර පැය දෙකකට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් අනතුරුව ඇය යලිත් වැලිකඩ බඳනාගාරය වෙත රැගෙන එනු ලැබුවා. මේ අතර පැහැර ගැනීමට ලක් වූ බව පැවසෙන අදාළ කාන්තාව සම්බන්ධයෙන් ගනු ලබන අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නේෂියෝ කැෂිස් මහතා දැනුවත් කර තිබෙනවා. ඒ අනුව ඊයේ දින ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබුණා. එහිදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඇය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මෙන්ම අධිකරණ ක්‍රියාවලියද ජාත්‍යන්තර අධිකරණ ප්‍රමිතීන්ට අනුව සිදුකරන බවයි. මේ අතර අදාළ කාන්තාවගේ සහ ඇගේ ස්වාමි පුරුෂයාගේ ජංගම දුරකථන සහ සිම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. එමෙන්ම රක්ෂිත බඳනාගාර ගත කර සිටින ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් තමති කාන්තාව රඳවා ඇති වැලිකඩ කාන්තා බඳනාගාරයේ වයිවාට්ටුවේ තිබී ජංගම දුරකථනක් සහ සිම්පතක් හමු වී තිබෙනවා. ඒ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සන්තකයේ ජංගම දුරකථනයක් ඇති බවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකට අනුවයි. කෙසේ වෙතත් මෙම ජංගම දුරකථනයේ සහ සිම්පත බන්ධනාගාරය තුළට රැගෙන ගොස් ඇත්තේ කෙසේදැයි යන්න තවමත් අවුරු වී නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදේශ මාධ්‍යවේදීන් අතර හමුවක් ඊයේ දින සිදු වුණා. එෙහිදී රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. During the election campaign මගේ මැතිවරණ ව්‍යාපාර තුලදී අප ලබා දුන් පොරොන්දු ප්‍රකාරව එක් එක් කාර්යයන් ප්‍රමුඛතාවයන් පරිදි සිදු කිරීමට මෙවන විටත් කටයුතු යොදා තිබෙනවා. එහි ප්‍රථම අදියර වශයෙන් සරල බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර ගනු ලැබුවා. ඒ වගේම දුප්පත්කම පිටුදැකීම වෙනුවෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග වශයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල අයවලුන් සඳහා රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබනවා එළඹෙන ජනවාරි මාසයේදී. From the lowest level of the society. මෙහිදී රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ඔබ රජය ක්‍රියාත්මක කරනු ලබන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම අපගේ අවධානය යොමු වෙලා තිබෙනවා රජයේ විවිධ පුරප්පාඩු පවතින රැකියා සම්බන්ධයෙන්. මෙහිදී අප රැකියා ලබා දීමට අපේක්ෂා කරනු ලබන්නේ අවම මට්ටමේ රැකියාලාභීන් හට. එහිදී ඔවුන් හට රැකියාව සම්බන්ධයෙන් යම් පුහුණුවක් ලබා දීමත් අපේ අපේක්ෂාවයි. We can elevate them from that level. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් විදෙස් මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තරයට වාර්තා වනවා. මේ තත්ත්වය නිවැරදි කිරීමට රජයේ ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්ද? පළමුව මේ සම්බන්ධයෙන් සිද්ධිය සැලවූ වහාම මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස නියෝග කෙරුණා. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතුව විමර්ශන කිරීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව ලබා දී ඇති අතර රජය අදාළ පරීක්ෂණ සඳහා මැදිහත් වීමක් සිදු කරන්නේ නැහැ. මෙම සිද්ධියේදී ප්‍රථමයෙන්ම ඒ සම්බන්ධයෙන් නිරවද්‍යතාවයෙන් තොරතුරු ලබා දීමත් සිදු තිබෙනවා. මෙහිදී ලබාගෙන ඇති CCTV දත්ත, ජංගම දුරකථන ආදී කරුණු වලින් අදාළ තොරතුරු එකිනෙකට පරස්පර විරෝධී බව පැහැදිලිව දක්නට ලැබෙනවා. Other evidence of the security personnel clearly shows this has had not taken place. පස් පොලිසිය විසින් තමන් අතනඟුඩ ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හැරෙන්නයි නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම් පතක් ගොනු කර තිබෙනවා. රහස් පොලිසිය විසින් තමන්ව අතනඟුඩ ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හැරෙන්නයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම් පතක්
Millennium Challenge Corporation ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්විටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම ගිවිසුම පිළිබඳ සුවබැලීමට සියපුද්ගල කමිටුවක් පත් කිරීමටද කටයුතු කරන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ඉතාම අධික ණය බරින් පෙළෙන තේ කර්මාන්ත ශාලා හිමියන්ට ආර්ථික සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කොට මෙතෙක් කල ලෝන් ලබාගෙන තිබෙන ණය වලින් 20%-34% ප්‍රමාණයක් කපා හැරීමේ හැකියාව පිළිබඳව විමසන්නටත් ඒ වගේම ලබාගත් ණය නැවත ගෙවීම සඳහා මා සහායක සිට වසරක සහන කාලයක් ලබා දීම පිළිබඳව වගේම වෙන්දේසි වසරක කාලයකට නතර කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. මසකට රුපියල් ලක්ෂ 241ක වියදමින් මිලියන 24කට ආසන්න මුදලකින් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ වගේම අදාළ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කොට එම ගිවිසුම අහෝසි කිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් අදාළ ස්ථානයේ පිළිබඳව ගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳවත් ඊයේ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කොට බිඳුව අනුමත කළා. නඩු කීයක් පසුගිය කාලේ තීන්දුව දීපුවා ඉදිරියට ගේන්න තීරණය කළා දිනවා. ඔව් පැමිණිලි කළොත් පැමිණිලි අනුව මේ සංවර්ධන කාර්ය කරන අතරතුරදී වෙලා තියෙන එළිදරව් කරගන්න විවිධ කරුණු පිළිබඳව සොයා බලා ඒවට සම්බන්ධ සියලු පාර්ශ්වයන් නීතිය ක්‍රියාත්මක කරවීම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහත්මයා සිරගත වෙලා සිටින්නේ. එම නඩුවත් ඉදිරියේදී ගන්න නියමිතද? ඕනෑම පාර්ශ්වයකට තියෙනවා ඉල්ලීම් කරන්න පැමිණිලි කරා. නීතිය ක්‍රියාත්මක කිරීමක් තියෙනවා. මහ බැංකු මංකොල්ලේ. අද ඇයි ඒ ගැන කතා නොකරන්නේ? ඒකට මොකද වෙලා තිබෙන්නේ? බරපතල ලෙස කතා කරලා තියෙනවා. අර්ජුන මහේන්ද්‍ර මහතා ලංකාවට ගෙනීම සඳහා සිංගප්පූරු ආණ්ඩුව සමග දැනුම් දීම් කරලා තියෙනවා. ඒටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක වෙයි. MCC Millennium Challenge Corporation ගිවිසුම ක්‍රියාත්මක වීම අත්හිටවල තියෙනවා. ඒ සඳහා කලින් ඇති කරගත්ත සම්බන්ධතා හා ඒ ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා 4 දෙනෙක්ගෙන් යුත් විද්වත් විශේෂඥ දැනුමක් තියෙන කමිටුවක් පත් කරලා තියෙනවා. Millennium Challenge Corporation පිළිබඳ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා. ගිවිසුම ක්‍රියාත්මක වීම හෝ ගිවිසුම් ඇති කර ගැනීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ කිසිම ක්‍රියාවක් අදාළ වෙන්නේ අත්හිටවල තියෙනවා. එමෙතුමා ඔබතුමා අර ගල්වැලි පස් ප්‍රවාහනය සඳහා සතියක කාලයක් තමයි ලබා දුන්නේ අධීක්ෂණය කළ පූර්ණ කාලීනව ලබා දෙන දිග තීරණය කරනවා කිව්වා. දැන් ඔබතුමාලා ඒ තීරණයට එළඹිලා තියෙන නිරීක්ෂණ තාම අවසන් වෙලා නැහැ. අවසන් වාර්තාව ලැබලා දිලා නැහැ. අවසන් වාර්තාව ලබා දුන්නට පසුව අපි ඔබතුමාලට දැනුම් දෙනවා. උත්සව සමයේ තියෙන්නේ දැන් බඩු මිල ගණන් ගිහලා ආපෝ වෙලවල මිල සෑහෙන විදියට වැඩි වෙලා තියෙන්නේ. එතකොට මොකක් හරි සහනයක් ලබා දෙනවද? පහුගිය අවුරුදු 5න් මේ ආර්ථිකයේ කඩාගෙන වැටලා මිනිස්සු සියදිවි නසා ගන්නකොටවත් බඩු මිල පිළිබඳ ඍතුන් අනුව ඇති වෙන වෙනස්කම්. ඒවට දැන් වාර්තාගත ලෙස බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවලු ලුණු එහෙම ඕනෙම කාලයක කෘෂිකාර්මික නිෂ්පාදනවල දේශගුණික කාලගුණික වෙනස්කම් අනුව හැමදාම ඉතිහාසයේ පුරාම දැන් මේ රටේ දුණු නිෂ්පාදනය වෙන්නේ නැත්නම් අස්වැනි විශාල ලෙස පාඩුවක් වුණොත් ඒ වෙලාවට తాවකාලිකව මිල නැගීමක් වෙනවා. පොල් ගෙඩියක් රුපියල් 120ට වැඩි වුණා පසුගිය කාලේ. ඒ මොකද වියලි කාලගුණික තත්ත්වයන් නිසා. පොල් ගෙඩිය විකුණ ගන්න බැරි ප්‍රමාණයට දැන් මිල අඩු වෙලා තියෙනවා. බඩු මිල ගැන කතා කරද්දි මතක් වුණා ඒ කාලේ නම් 2500 ප්‍රමාණවත් දැන් සාමාන්‍යයෙන් ඒ මට්ටමට මේ කැබිනට් ප්‍රකාශන රැස්වීම ගේන්නේ පසුවද? ඔබතුමාට මේ ප්‍රශ්නේ මගෙන් එළියේදී අහන්න පුළුවන්. ඒක වෙනම සාකච්ඡාවකට ගමු. දේශපාලචින්ගේ ප්‍රකාශ පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම හඳුනාගත හැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. කීවීම අපි අතින් ගිලිහිලා තිනවා. අපි පුංචි කාලේ අපේ කාලසටහනේ සිකුරාදා අන්තිම පීරියඩ් එක වෙන් වෙලා තිබුණේ සාහිත්‍ය සමිතියේ. මම ශිෂ්‍යෙක් විදියට මගේ ජීවිතේ වැඩිම කාලයක් එක තනතුරක් දරුවා නම් ඒ දරලා තියෙන්නේ අපේ පාසලේ සාහිත්‍ය සමිතියේ ලේකම් පන්තුවේ.
අපි සමාජය දන්නවා කියවන කෙනා කියවන පුද්ගලයා අපි දේශපාලඥයන් දිහා බැලුවොත් ඔබට පේනවා ඔවුන්ගේ කතාව ඇහුම්වත් දුන්නම මේ දේශපාලකයා කියවන කෙනෙක්ද කියවන්නේ නැති කෙනෙක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට ඒ මගහැරිච්ච වගකීම වෙනුවෙන් අපි නායකත්වය දෙන්න සූදානම් බව ඊට ඇවිසි ඕනෑම අභියෝගයකට අපි ආදරය කරන සූදානම් බව මේ අවස්ථාවේ ඉතාම වගකීමෙන් ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. ශේෂපත්‍රය වෙනස් කිරීමේ වගකීම අදට පැවරුණා. වැඩ කරන නිහතමානී නායකත්වයක් රට සරසන වෙලාව ආරාධනා කළ හිටිනවා. දැන් ඉතින් වැඩ කරන රට නුවණින් හැඩ වැඩ කරමු. කියව කියව ඉන්නේ නැතුව අපි ඔක්කොම දරුවොත් එක්ක කියවමු. තමන්ට ජනතාව වෙනුවෙන් වගකීම් බහර ගැනීමට හැකිවන්නේ ජනතාව කැමැත්තෙන් මත පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ඊයේ අගලවත්ත බෙල්ලන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් එකක් මම කියන්නට ඕන මේ තනතුරු තාන්න මාන්න මේ පට්ටම් වලට ගිජු වෙලා කෑදර වෙලා මම මගේ දේශපාලන ගමන යන්නට ලෑස්ති නැහැ. මම බාර ගන්නත් ලෑස්ති, අත්හරින්නත් ලෑස්ති. මම බූවල්ෙක් වගේ මේක බදාගෙන ඉන්නට යන්නේ නැහැ සදාකාලිකව. මේ සියල්ලක්ම තීන්දුව වෙන්නේ ජනමතය තුල. ඔබතුමන්ලාගේ කැමැත්ත තුල. ඔබතුමන්ලා කියනවා නම් සජිත් ප්‍රේමදාස විශ්‍රාම ගන්නයි කියලා මම ඒකටත් ලෑස්ති. ඒ වගේම ඔබතුමන්ලා කියනවා නම් නැත් තවදුරටත් මේ කාර්තව්‍යයේ ජනතා සේවයේ නිරත වී සිටින්නේ කියලා නිකන් නොවේ එළමෙන මහමැතිවරණ ජයග්‍රහණයට අපි නායකත්වයේ දෙන්නටත් ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැබැයි මිත්‍රවරුනි මේ නායකකම් හොයාගෙන මම නම් අනේ වටේ යන්න නම් ලෑස්ති නැහැ. අර ජනාධිපති අපේක්ෂකත්වයේ වෙනුවෙන් මට පුදුම රස්තියාදුවක් සිද්ධ වුණේ. මට ඔය පුද්ගලික අවසර අවශ්‍ය නැහැ. ජනතාවට පුළුවන් නම් ඒ අවසරය ලබා දෙන්න අන්න මම මේ වැඩේට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා. මොනෑම් හෝ විදිහකින් මට නායකත්වය ලබා දුන්නොත් මේ රටේ හැම ගමකම හැම කුඩා ගමකම පක්ෂ සංවිධාන ගොඩනගලා මහමැතිවරණ ජයග්‍රහණයට අපි නායකත්වය ලබා දෙන්නට ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම මම කියන්න කැමති පාටලි චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් ඊයේ දවසෙත් මම හිටියේ ඒ අදාළ ස්ථානවල පොලිසියෙත් ඒ වගේම උසාවි සංකීර්ණෙත් අද මට යන්නට බැරි වුණා මේ ස්තුති රැස්වීම මාලාව නිසාෙන් පෙනී සිටලා එතුමාගේ නිදහස වෙනුවෙන් අපි නිත්‍යානුකූලව කළ හැකි උපරිම කැපකිරීම කරන්නට අපි බලාපොරොත්තු වෙනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. එළමෙන නත්තල් සමය වෙනුවෙන් සුරාසැල් වසා දමන ලෙසට සුරාපදු දෙපාර්තමේන්තුව වෙත තමන් ඉල්ලීමක් සිදු කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ සිය නිල නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින්. ආරක්ෂාව සම්බන්ධව යම් යම් තොරතුරු ලැබෙමින් පැවතිලා තියෙනවා පෞගිය කාලයේදී. ඒ නිසා අපි කොයි එකටත් පරිස්සම් වෙනවා අපේ ජනතාව ආරක්ෂා කරගන්නට. ඒක නිසා අමතර ආරක්ෂාවක් අපි ඉල්ලුවා රජයෙන්. ඒ ආරක්ෂාව අපිට ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. හැම දේවස්ථානයකම විශේෂයෙන්ම නත්තල් මධ්‍යම රාත්‍රී දේවමෙහය සහ නත්තල් දින දේවමෙහයන්ට මේ ආරක්ෂාව ලබා දෙන්නට අපි කටයුතු සංවිධානය කරලා තියෙනවා. නැවත ප්‍රහාරයක් දීමට උත්සාහයක් දරන්නට ඉඩ තියෙනවා කියන ප්‍රවණතාවයේ උඩ තමයි අපිත් කිව්වේ රජයට සහ ආරක්ෂක අංශවලට අපිට වැඩිපුර ආරක්ෂාව අවශ්‍යයි කියන අත්තරට. එහෙම අපිට දූෂමාන ආරංචි ලැබුණා විවිධ ආකාරයේ. ඒ නිසායි අපි මේ ආරක්ෂාව ඉල්ලුවේ. ඇමරිකන් තානාපති කාර්යාලයට එහෙම එකක් දැනගන්න ලැබිලා තිනවා නම් ඒක රජයට දැනුම් දෙයි කියලා අපි විශ්වාස කරනවා. රජයට දැනුම් දීලා ඒවා ගැන රජය හොයා බලන්නට කටයුතු කරાવી කියලාත් අපි විශ්වාස කරනවා. අපි කියන්නේ මේක සම්පූර්ණයෙන්ම සත්‍යක් කියලා. නමුත් මෙහෙම දූෂමාන ආරංචි ලැබුණම ඒත් අපි පරිස්සම් වෙන්න එපා. අන්න අපේ ජනතාව ආරක්ෂා කරන්න එපා. අන්න ඒක තමයි එතන තියෙන ප්‍රධාන සාධකය. නෑ නෑ නත්තල්දා සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රී දේවමෙහය හැමතැනම ඒ විදිහටම පැවතෙනවා. අපිට ආරංචියක් ආවා මේ අවුරුද්දේ නත්තල් දිනේදී මත්පැන් අලවිසල් විවෘත කරලා තියන්නට රජය තීරණය කරලා තියෙනවා. ඒ ගැන අපි කනස්සල්ලටපත් වෙනවා. මේ අදාළ දෙපාර්තමේන්තුව ඇයි නත්තල් උත්සවයට විතරක් මත්පැන්සල් විවෘත කරලා තියන්නට තීරණය කරේ කියන එක අපිට ප්‍රශ්නයක්.
එනිසා මේ අවුරුද්දේ මම විශේෂයෙන්ම ඒ අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා නත්තල් උත්සවයට මත්පැන් අලවිසල් වසා දැමීමට සාමාන්‍යයෙන් අපි ආගමික උත්සවවලදී ගන්නා තීරණය මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරන්න කියලා මම විශේෂයෙන්ම ඒ අදාළ පුද්ගලයන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන්ද රජයෙන්ද ඉල්ලා සිටින්නට මේ අවස්ථාවක් කරගන්නවා. නත්තල් උත්සවයත් ආගමික උත්සවයක්. ඉතින් අනිත් ආගමික උත්සවවලට මත්පැන් සුරාපැන් සැල් වහලා තියෙනවා නම් ඇයි නත්තල් විතරක් ඒක අරින්නේ? ඒකෙන් වැරදි අදහසකුත් දෙනවා. ඒ කියන්නේ නත්තල කියන්නේ සුරා පානය කිරීමේ අවස්ථාවක් කියලා. එහෙනම් ආණ්ඩුව නැත්නම් රජය නැත්නම් අදාළ නිලධාරීන් මේ සුරාවට අනුග්‍රහ දක්වනවා කියන එකනේ. දැන් මේ අලුත් රජය පත් වෙලා කලවිනුවෙන්ම එන උත්සවේනේ මේ නත්තල් උත්සවේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රතිපත්තිය දිගටම ඒ රජය කරගෙන යයි කියලා. අර ඉස්සෙල්ලා තිබිච්ච ප්‍රතිපත්ති ඒක මත්පැන් සුරාසල් විරුද්ධ කර තැබීම වැරදි. ඒ මන් දන්නේ මොන හේතුවකටද සුරාබදු කොමසාරිස්තුමා මේකට ඒ ලයිස්තුවට ඇතුල් නොකරේ කියලා. මේ විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය පසුබිම තුල එයා හිතුවද දන්නේ මෙහෙම මේ මත්පැන් බිව්වම ටිකක් මේක අමතක කරાવી කියලා. එම ප්‍රවෘත්තියත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.